IPL කණ්ඩායමතරින් Mumbai Indians කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලින්ගේ විශේෂ කැමැත්තක් තියෙනවා. ඒකට හේතුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ගොඩක් කලාවට Mumbai Indians කණ්ඩායමේ වැඩි අවස්ථා ගන්නකදී එම කණ්ඩායම නියෝජනය කරලා තියෙන එක. IPL තරගාවලියේ ආරම්භයේ ඉඳන් ලසිත් මාලිංග Mumbai Indians කණ්ඩායම නියෝජනය කළා වගේම කාලයක් සනත් ජයසූරිය, දිල්හර ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයන්ුත් Mumbai Indians කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කළා. ඒ වගේම Mumbai Indians කණ්ඩායමට ජයග්‍රහණයන් රාශියක් ලබා දෙන්න පුහුණුකරුවෙක් විදිහට මහල ජයවර්ධන කටයුතු කිරීම Mumbai Indians කණ්ඩායමට අපේ ප්‍රේක්ෂකයන්ගේ වැඩි කැමැත්තක් හිමි වෙන්න තවත් එක හේතුවක්. පසුගිය දවසක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය Mumbai Indians නියෝජනය කරන ක්‍රීඩකයන් අතරින් එතෙක් මෙතෙක් දැක්වු දක්ෂතා අනුව විශිෂ්ටතම 11 දෙනා නම් කරලා තිබුණා. මේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ලසිත් මාලිංග ඇතුළත් වෙලා තිබුණා. සනත් ජයසූරියට කණ්ඩායමේ තැනක් හිමි වෙලා තිබුණේ නැහැ. කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් විදිහට නම් කර තිබුණේ සචින් තෙන්ඩුල්කර් එක්ක ලෙන්ඩි සිමන්ස්. Mumbai Indians කණ්ඩායම නියෝජනය කරමින් සචින් තරඟ 91 දී ලකුණු 2599ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. සචින්ගේ සාමාන්‍ය සටහන් වෙන්නේ 32.48ක් විදිහට. ඒ වගේම ප්‍රහාරක වේගය 18.6ක් විදිහට තමයි සටහන් වෙන්නේ. කණ්ඩායමේ අනෙක් ආරම්භක ප්‍රතිකරුව විදිහට නම් කළ කොදෙව් ක්‍රීඩක ලෙන්ඩි සිමන්ස් Mumbai කණ්ඩායම වෙනුවෙන් තරඟ 32 ක්‍රීඩා කරලා ලකුණු 1175ක් ලබා ගනිද්දී ඉනිමක සාමාන්‍ය විදිහට 40.5 එකක් සාමාන්‍යයක් නඳවා ගන්න සමත් වෙලා තියෙනවා. සිමන්ස්ගේ පහර දීමේ වේගය සටහන් වෙන්නේ 126.36ක් විදිහට. කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරු ස්ථාන ලැබිලා තියෙන්නේ අම්බති රයිදුට. ඒ වගේම රයිදු කණ්ඩායමේ කඩුල් රක්න ක්‍රීඩකයා විදිහටත් නම් කරලා තියෙනවා. තරඟ 136ක දී ලකුණු 2635ක් ලබාගෙන තියෙන මේ ක්‍රීඩකයා 24.39ක සාමාන්‍යයක් එක්ක ලකුණු ලබාගෙන තියෙනවා. රයිදු කඩුල් රකින්නෙක් විදිහටත් උඩපන්දු 13කුත් ස්ටම්ප් ක්‍රීම් 3කුත් Mumbai කණ්ඩායම වෙනුවෙන් ලබාගෙන තිබෙනවා. කණ්ඩායමේ නායකයා විදිහට නම් කරලා තියෙන්නේ රොහිත් ශර්මා. Mumbai Indians කණ්ඩායම වෙනුවෙන් නායකයෙක් විදිහට විශිෂ්ට දක්ෂතා දක්වීම තමයි මේ විදිහට සචින් අවිබෝවා ශර්මාට නායකත්වය ලැබෙන්න හේතු වෙලා තියෙන්නේ. Mumbai කණ්ඩායම වෙනුවෙන් තරඟ 152 ක දී ලකුණු 4001ක් ලබාගෙන ඉන්න ශර්මා ඔහුගේ සාමාන්‍ය සටහන් කරගෙන තියෙන්නේ 32ක් විදිහට. 130ක ප්‍රහාරක වේගයක් පවත්වන ශර්මා සමත් වෙලා තියෙනවා. කාලයත්තිසි Mumbai කණ්ඩායමට නැතුම් බැරි ක්‍රීඩකෙක් බවට පත් වෙලා ඉන්න කිරන් පොලාට් කණ්ඩායමේ අංක 5 ප්‍රතිකරුවා විදිහට නම් කරලා තියෙන්නේ ඔහුගේ Mumbai කණ්ඩායමත් එක්ක තියෙන දක්ෂතා පදනම් කරගෙන. පොලාට් තරඟ 170ක දී ලකුණු 3258ක් Mumbai කණ්ඩායම වෙනුවෙන් ලබාගෙන තියෙනවා. පොලාට්ගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 28.83ක් විදිහට. ඒ වගේම 146ක ඉහළ ප්‍රහාරක වේගයක් සටහන් කරගෙන තියෙන පොලාට් පන්දු යවන්නෙක් විදිහට කඩුලු 66ක් Mumbai කණ්ඩායම වෙනුවෙන් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. තුන්වෙනි ක්‍රීඩක හර්දික් පාණ්ඩේත් මේ කණ්ඩායමට එකතු වෙලා තියෙනවා. ඔහු Mumbai කණ්ඩායම වෙනුවෙන් තරඟ 66ක දී ලකුණු 1068ක් වගේම කඩුලු 42ක් පන්දු යවන්නෙක් විදිහට බින්දාලා පෙන්නපු දක්ෂතා එක තමයි මේ විදිහට කණ්ඩායම එකතු කරගෙන තියෙන්නේ. ඒ වගේම පාණ්ඩයාගේ පහර දීමේ වේගය සටහන් වෙන්නේ 155ක් වගේ ඉතාමත් ඉහළ ආගයක්. හර්දික්ගේ සොහිරු කර්නල් පාණ්ඩේ මේ කණ්ඩායමට නම් වෙලා තියෙනවා. තරඟ 55ක දී ලකුණු 891ක් ලබාගෙන තියෙන කර්නල් පාණ්ඩේ ඉනිමක සාමාන්‍ය 26ක රඳවාගෙන ප්‍රහාරක වේගය 146ක රඳවා ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම පන්දු යවන්නෙක් විදිහට කඩලු 40ක් ලබාගෙන තියෙන ඔහු පන්දු ආරයකට සාමාන්‍යයෙන් ලකුණු 7ක වගේ ලකුණු සංඛ්‍යාවක් තමයි දීලා තියෙන්නේ. කණ්ඩායමේ අනෙක් දඟ පන්දු යවන්න විදිහට හර්බජන් සින් නම් කරලා තියෙන්නේ. හර්බජන් තරඟ 154ක දී කඩුල 147ක් Mumbai කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. කඩුලකට සාමාන්‍ය 26.5ක් දීපු හර්බජන් පන්දු ආරයකට ලකුණු 7කට වඩා අඩුවෙන් ලකුණු දීලා තියෙන්නේ. වේග පන්දු යවන්නෙක් විදිහට මිචෙල් මක්රලගන් කණ්ඩායමේ නම් කරලා තියෙනවා. Mumbai Indians වෙනුවෙන් තරඟ 56ක දී කඩුලු 61ක් දවාගෙන තියෙන මක්රලගන්ගේ කඩුලක සාමාන්‍ය 25.3ක සටහන් වෙද්දී එක් පන්දු ආරයකට ලකුණු 8.5ක් තමයි දීලා තියෙන්නේ. Mumbai කණ්ඩායමේ මෑත කාලයේ සිටින සාර්ථකම පන්දු යවන්නෙක් බවට හඳුන්වන්න පුළුවන් ජස්ප්‍රීත් බුම්රා කණ්ඩායමට නම් වෙන්නේ තරඟ 80ක දී කඩුලු 85ක් දවාගෙන බුම්රා කඩුලකට සාමාන්‍යයෙන් ලකුණු 26ක් දීලා පන්දු ආරයකට ලකුණු 7.5ක් පමණක් දීලා තියෙන නිසා Mumbai කණ්ඩායම බිහිකල සාර්ථකම පන්දු යවන්න විදිහට අවවාදෙම හඳුන්වන්න පුළුවන් ලසිත් මාලිංග ඒ කණ්ඩායමේ තැනක් දිනාගෙන තියෙන්නේ. Mumbai කණ්ඩායම වෙනුවෙන් තරඟ 137ක් ක්‍රීඩා කරලා එතෙන්දී කඩුලු 195ක් දවාගෙන මාලි කඩුලක සාමාන්‍ය සටහන් කරලා තියෙන්නේ 19.3ක් විදිහට. ඒ වගේම ලසිත් මාලිංග පන්දු ආරයකට ලබා දීලා තියෙන ලකුණු සංඛ්‍යාව 7.1ක්. මේ තමයි එතෙක් මෙතෙක් Mumbai නියෝජනය කළ සුපිරි කණ්ඩායම. ඒ වගේම මේ කණ්ඩායමට නම් වෙලා නැති මේ කණ්ඩායමට ඇතුළත් විය යුතුයි කියලා ඔබ හිතන සුපිරි ක්‍රීඩකයෝ මතක් වුණොත් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සුපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.